මම දැවිල්ල ඉන්නේ හේනිපුල කියන ප්‍රදේශයට. මාත් එක්ක ඉන්නවා මේ ගමේ ඉන්න අසරණ අම්මා කෙනෙක් තාත්තෙකුයි. මේ ඉන්නේ අපේ මම්මල තාත්තලා. තාත්තේ තාත්තගේ නම මොකද්ද? මගේ නම ගුරු පුජාදනගේ දොනු කිත්සිරි දයාසේන. තාත්තා ඉස්සර මොනවද කරේ? ඉස්සර මම කිව්වේ අපේ අයියත් එක්ක පොලේ ගියා. ඊළඟට මේ අසනීපෙන් ගියා නැවතුණ. මොකද්ද මේ අසනීපේ? මේක බයිගාසයක් කරේ පපුවේ නෑ අර සෙන්ට් ප්‍රයල් දෙක. දැන් මල් ජොයින් කරලා දෙන්න. ඔව්. ඒ කියන්නේ ඒක පිටින් අරගෙන දාන්න උනේ. මෙහෙන් කපලා නෙමෙයි දැන් මේක අර අලුතෙන්ම දාපු වැල් දෙක. ඔව්. ඒතර දැන් කොයි කාල වගේද ડોක්ටර්ස්ලා කිව්වේ මේ මෙහෙම බයිපාස් එක කරන්න ඕන කියලා? 2012 අග. ඊට පස්සේ කොහමද? ඊට පස්සේ ජාතිගර වලට ගිහිල්ලා ඇතුල් වුණා. ඇතුල් වෙලා ඒ අපේ අර හිට මේ අපේ ගමේ තමයි එතන ඒ වෙලාවේ හිටිය රාජපක්ෂ කියලා. ඔව්. ડોක්ටර් කෙනෙක් අපේ ගමට අල්ලගුණා අපේ රාළම් වෙලාවට. ඔව්. ඉතින් එයා මට පුළුවන් තරම් ආදරයක් කෙරුවා. ඒ කාලේ හොන්දර හයියේ ශක්තිය තිබ්බද මේ හැම වෙලේ කරගන්න? හොන්ද ඔක්කොම මම කරා. මම ඉතින් කුලී වැඩ කරා. අයියත් එක්ක නීගමු කිසෙල්ලා නම් මනම් අරගෙන ගියා කඩේකට කරා. මේ තාත්තගේ අසනීපේ තමයි මේ තාත්තට 2013 තමයි මේ බයිපාස් එක කරලා තියෙන්නේ. 2012 දී ડોක්ටර්ස්ලා කියන තරම මේ බයිපාස් එක කරන්න ඕන කියලා. ඉතින් ප්‍රශ්න තමයි මේ තාත්තේ බයිපාස් එක කරන්නේ. එතකොට තාත්තට 104ක් විතර වියදම් වෙලා තියෙනවා. ඉතින් එතනින් එහාදී තාත්තර මේ ගෙදර ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද තවත් දරුවෙක් ඉන්නවා ඉගෙන ගන්න. නමුත් ඒ ආර්ථික අපස්ථාන මැදි තමයි මේ විදිහට මේ පුංචි පවුල මේ විදිහට යන. ඉතින් අපි බලමු අම්මත් එක්කත් කතා කරලා. අම්මේ අම්මගේ නම කියන්නකෝ. මගේ නම සීතා ලක්ෂ්මී. සීතා ලක්ෂ්මී. එතකොට අම්මගේ වයස කීයද? 52. 52යි. එතකොට අම්මා දැන් අම්මා උපංගම මෙහෙද? උපංගම මෙහෙනේ. කොහෙද? පල්ගම. පල්ගම. මා පල්ගම. එතකොට අම්මේ දැන් කොහොමද දැන් මේ තාත්තට බයිපාස් එක කරාම ගෙදර තත්ති කොහොමද තිබ්බේ ඒ කාලේ? ඒ කාලේ ගොඩක් දුරට අමාරුවෙන් තමන් කරගෙන ගියේ. ඔව්. ගාමන් ගියානේ ඉතින් එයා කොහොමද ඉතින් අල්ලුවන් ටික දීලා අමාරුවෙන් ඉතින් කරගෙන ගියේ. කරගෙන ගියේ. එතකොට දැන් මාස දෙකක් විතර ඉස්සරහ හිටියා. හා මේ අම්මා කෙනෙක් විතර මේ තාත්තා මාස 4ක් හොස්පිටල් එකේ ඉඳලා තියෙන මේ බයිපාස් එක සඳහා. ඉතින් මොන්ට මෙච්චරයි මේ ගෙදර වැඩ කරගෙන ඉන්නට හැකිවිලා තිබෙන්නේ. නමුත් අපි පුළුවන් හැටියට මොන්ට උදව් කරමු. ඔබට පේනවා කටු සිමෙන්තිය තමයි මේ ගෙදර ඉම කරලා තියෙන්නේ. කිසිම දෙයක් නැහැ. ඇත්තරම අපි පුළුවන් විදිහට මේ තාත්තරේ අම්මටයි ඉන්න පුළුවන් විදිහට පුංචි හරි කමන්නේ අපි පුංචි ආදරයක් කරමු. අපිට පුළුවන් හැටියට අපි කියන්නේ ලොකු දේවල් අපි කියන්නේ මුන්ට ආදර කරන්න කියලා. ඔබ දර පුංචි රූපිලත් අපිට වටනවා. ඉතින් ඒ නිසා ඔබෙන් ඉල්ලන්නේ ඔබ කැමති දේවල් කියන්නේ මේ තාත්තර වෙනුවෙන් ඉමන්නේ. සමහර විට ඔබ මේ තාත්ත වෙනුවෙන් ඔබේ තාත්තා සිහි කරලා මේ තාත්තර දෙවිලි ආහාර දෙන්න කැමති. ඉතින් ඒ සඳහා ඔබට හැකියාව තියෙනවා. ඉතින් අපිට කතා කරමු මයිටි ශ්‍රී ලංකාවට කතා කරලා ඔබේ සහයෝගය අපිට ලබා දෙන්න. අපි මයිටි ශ්‍රී ලංකාව.